තෙරුවන් සරණයි මුලමාත් ලක්වැසි ඔබ සෑම සිරදනාටම සදාචාර සම්පන්න ගුණගරුක සුපින්බර සමාජයක් නිර්මාණය කිරීමේ බලාපොරොත්තුෙන් යුතුව තේන රූපහානෝස්සේ ගෙනව ලබන සදහම් යාත්‍රා ධර්මදේශනා මාලාවේ තවත් ගිහි දේශනයක් ඔබ හමුවට ගෙනීමටයි අප සෝදානම් වන්නේ තේනේ බුද්ධ ස්නාලිකාව භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිවණක් පිරිස විශේෂෙහි නිවැරදි ධර්මයේ ලෝකයට ගෙන යාම සඳහා ඉදහස්තර ලබා දී තිබෙනවා ඒ අනුවයි අද දවසේදීත් අප මේ දේශනය ගෙනීමට සූදානම් වන්නේ අද දවසේ මේ දේශනය ගෙනරු ලබන්නේ සෝමසමනාරාම විහාරස්ථානය කේන්ද්‍ර කරගෙනමින් කඩුවෙල ප්‍රදේශයේ සෝමසමනාරාම විහාරස්ථානය මෙය නිඹුලාගල ආරණ්‍ය සේනාසනයට අනුබද්ධ විහාරස්ථානයක් හැටියටයි සඳහන් කරන්න හැකියාව තිබෙන්නේ ඉදි කරගෙන ලබන විහාරස්ථානයක් ඉතාම රමණීය පරිසරයක නිර්මාණය කර තිබෙන්නේ මේ විහාරස්ථානය ගොඩනැගීම සඳහා ඔබටත් දායකත්වය ලබා දීමේ හැකියාවකුත් තිබෙනවා මේ විහාරස්ථානයේ අභිනව චෛත්‍රාජන් මහසර්ය ගොඩනැගීමට තවත් ඒ වගේම ගොඩනැග රාසියක් ඉදි කිරීමට ඉඩකඩ තිබෙනවා ඒ වගේම දහම් පාසලක් පැවැත්වෙනවා ඒ වගේම ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා වැඩ සිටිනවා මේ විහාරස්ථානයේ දිනු කර ගැනීම සඳහා ඔබගේ දායකත්වයක් ලබා දෙන හැටියටත් මතක් කරමින් අද දවසේදී අපි ආරාධනා කරන දෙන ටීන සදහම් යාත්‍රා දේශනාව සමගින් තෙරුවන් සරණයි අපි සෑම දෙනාම නමස්කාරය කියමු නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අද මෙම විහාරස්ථානයේ අවට දහම් පාසල් වල දරුවන් හා දෙමාපියවරුන් රැස් වෙලා मैं धर्म साकाच्छावत सहभागी वेनवा ए संधा मे विहाराधिपति स्वामी निरानन वहांचेत नीलमल्लिकारा मे परिवेनाधिपति स्वामी वहांचेत लुकुनंदुवक दक्वला मे वेडसटहं मे दरुवंट पमनक्नवेई समस्त लंका जनताव मेक श्रवणे करनायट पहासुकं सलस्संट तमयि मे कटयुत्त करन्ने मम संतोष वेनवा मे धर्म साकाव श्रवगने कराट पाठ्य यं यं प्रदेश वलिन दूरकथन पानीविध मठ लभिनवा पशुगेद वस्तल जयवर्धनपुर विश्वविद्यालय दरु वगे कथा करा मर लुकु सातुटा कति उना विश्वविद्यालय वल तिन्नो दरु धर्मी हंट कमेटी आय दडब्बर वडकर नय तिन्नो पिल पाली की हिल्ला धर्मयत्थो इन दरु विश्वविद्यालय वल इन्नो एनिसा ए दरु अंटत ප්‍රයෝජනයක් වන විදිහට මේ බුදුදහම කියන එක අවබෝධ කරගෙන බුදුන් වහන්සේ ලෝවැසි ජනතාවට ඉදිරිපත් කළ ජීවත් වෙන ක්‍රමය සෑම කෙනෙකුටම ලොකු කුඩා ගිහි පැවිදි සියල්ලටම ජීවත් වෙන ක්‍රමයක් බුදුන් වහන්සේ ඉදිරිපත් කළේ ඒක අපි නිතරම පැහැදිලිව අවබෝධ කරගෙන ඉන්න ඕන බුදුදහම කියන්නේ ජීවන මාර්ගයක්. අතවසෙන් මේ ජීවන මාර්ගය එක්සත් ජාතීන්ගේ සංවිධානයේට කවුරු හරි ඉදිරිපත් කරනවා නම් ඔවුනුත් මේක අනුගමනය කරනවා. අද ඒවා එතෙන්ට යන්නේ නැති එකයි මම දකින වැරද්ද. මොකද ලෝක සාමය කලා යන්නට තමයි බුදුන් වහන්සේ මේ ජීවන මාර්ගයේ ලෝවැසි ජනතාවට ඉදිරිපත් කළේ. අදේක එක්තරා කොටසක් ආගමක් කරගෙන කොටසකට පමණක් සීමා වුන් නිසා බුදුන් වහන්සේගේ මේ උස ජීවන මාර්ගයේ ලෝක සාමයේ සරහා ව්‍යාප්ත වෙලා නැති බව මම දකිනවා. අපි කවදා හරි දවසකේ තත්ත්වයට මේක පත් වෙන බවත් අපි අවබෝධ කරගමු. අපි අදිෂ්ඨාන කරමු ලෝක සාමයේ සඳහා බුදුන් වහන්සේගේ මේ ජීවන මාර්ගයේ ලෝකේ පුරාම ව්‍යාප්ත වේවා කියලා. අද මම කැමැティーමේ දරුවන්ට මේ දරුවෝ දහම් පාසල් වල ගිහිල්ලා දහම් පාසල් පොත් වල තියෙන ධර්මයේ අධ්‍යයනය කරනවා මේ දරුවෝ දැනුම බවට ඒවා පරිවර්තනය කරගෙන ඉන්නවා නමුත් ඒක දැනුමක් කළා විභාග වලින් සමත් වෙන්න ඒ දැනුම කඩදාසි වල ලියලා විභාග පාස් කළා සාහිතික පත්‍ර ගන්නවා නමුත් ඒ දැනුම අවබෝධයක් බවට පත් කරගන්න නැති නිසා සකස්සන ජීවිත අල්පයි පසුගිය දවසක මේ ලංකාදීප පුවත්පතක ඉරිදා පත්‍රයක මම දැක්කා දහම් දිවයිනේ ලියාපදිංචි අපරාධකාරෝ
තුන් ලක්ෂ 16000 ගණනක් ඉන්නවා කියලා. ලංකාවේ ජනගහනය කෝටි 2යි. කෝටි 2ට ලියාපදිංචි අපරාධකාරෝ. ඒකට මං අපි කියන වචන අකුරු තුනකින් කියනවා IRC කාර්යෝ කියලා. ඒ අය ඉන්නවද 316000ක් ඒ අතර කාන්තාවොත් ඉන්නවා 1000 ගණනක්. කල්පනා කරන්න රට කොයි පැත්තටද යන්නේ කියලා. ඒ නිසා මේ IRC කාර්යයේ කේම නැත්තන් ලියාපදිංචි අපරාධකාරයේ බවට පත් වෙන්නේ කවුද කියන එක අද මේ සෑම දෙනාම දකින්නට ඕන. ඒ නිසා මේ සිද්ධාර්ථ චරිත කතාවක් තියෙනවා දහම් පාසල් පොත්වල ඇතුල් වෙලා. සිද්ධාර්ථ චරිත කතාව බෝසත් චරිත කතාව කියලා ඉතින් මේ විදිහට ඒක සම්මත කරගෙන අද දරුවන්ට උගන්වනවා. ඒ කතාව තුල කතා දෙකක් තියෙන බව අපි අවබෝධ කරගන්න ඕන. මේ මේ කතා දෙකක් තියෙනවා. පිටපැත්තේ එක කතාවක් තියෙනවා ඇතුලේ තව කතාවක් තියෙනවා. අද මේ පිටපැත්තේ කතාව විතරයි අපි දැනගෙන ඉන්නේ. ඇතුලේ කතාව කවුරුවත් දකින්නේ නැහැ. ඇතුලේ කතාව දැක්කොත් තමයි අපිට සත්‍ය දකින්න පුළුවන් වෙන්නේ. ඒ වගේම බුදුන් වහන්සේගේ ධර්මයේ පිළිබඳව වැදගත් විග්‍රහයක් තියෙනවා. අංගුත්තර නිකායේ අපි දකින්නවා ඒ සූත්‍රය පටිච්චන් සූත්‍රය කියලා. ඒ පටිච්චන් සූත්‍රයේදී බුදුන් වහන්සේ මේ විදිහට ප්‍රකාශ කරනවා. තථාගතප්ප වේදිතෝ භික්ඛවේ ධම්ම විනයෝ විවටෝ විරෝචතේ නො පටිච්චන්නෝ. මොකද්ද මේකේ අදහස? මේ තථාගතවරයා වදාළ ධර්මය විවෘතකලේ බබලයි වැසුනේ නොම බබලයි. වැහිලා තියෙනවා නම් බුදුන් වහන්සේගේ ධර්මයේ බබලන්නේ නැහැ. උන්වහන්සේ වදාළ දේ විවෘත කරොත් පමණයි බබලන්නේ. ඉතින් අපි ඕකට මොකද කරන්නේ? බැනරේක ගාලා බුද්ධ ශාසනයේ බබලේවා කියලා පාරේ උඩින් එල්ලලා තියෙනවා. බබලෙන්ට නම් මොකද කරන්න ඕනන්නේ? ඇතුලේ තියෙන කතාව දකින්න ඕන. තථාගතප්ප වේදිතෝ භික්ඛවේ ධම්ම විනයෝ විවටෝ විරෝචති. විවටෝ විරෝචති. විවෘත කරන්න ඕන. විවෘත කළා මේක දකින්නට ඕන. දැන් එතකොට අපි ගමු සිද්ධාත් කතාවේ අවස්ථා කීපයක් පමණක්. දැන් කවුරුත් මේ දරුවෝ සිද්ධාර්ථ කුමාරයා උපන්න තැන දන්නවා. දහම් පාසල් වල සඳහන් කරලා තියෙනවා. දහම් පාසල් පොත් වල තියෙනවා සිද්ධාර්ථ කුමාරයා උපන්නේ කොයි කියලා දරුවෝ? ලුම්බිනී සල්ලුවෙනි. ඉතින් ලුම්බිනී සල්ලුවෙනිදි මේ දරුවා උපන්න කියලා කියනවා. ඉතින් ඒ නිසා අපි දඹදිව ගියා ලුම්බිනීට ගිහිල්ලා එතන කුළුණකුත් තියෙනවා. ඕකත් බලලා මෙතන තමයි උපන්නේ කියලා ඉතින් ඉන්නවා. ඉතින් එහෙම ගහක් ගාව දරුවෙක් ඉපදුනාද මේක පිළිගන්න පුළුවන් දෙකන හැඟීමක් ඇතිවන්නේ නැහැ. මේ කතාවම මම දැක්කා man kind towards the god. මිනිසාගේ චින්තනය දේව සංකල්ප කරා ගමන් කරන මිනිස් චින්තනය නැමැති ග්‍රන්ථයක මේ ලෝකයේ තියෙන සියලුම ආගම් එකතු කරලා ਵਿਚාරයට භාජනය කරලා තියෙනවා. බුදුදහම විතරක් නෙවෙයි විවිධාකාර රටවල් වල තියෙන ආගම් එකතු කරලා ඒ ආගම් පිළිබඳ විවේචනාත්මක විස්තර දාලා තියෙනවා. මේ සිද්ධාර්ථ කුමාරෝත්පත්තියත් එතෙන්ට දාලා ඒ අය උපහාසය ඉලක්ක කරනවා. මේක හරි පුදුම රහගත උත්පත්තියක් වෙලා තියෙන කියලා. මේකේ යථාර්ථය දැක්කේ නැති නිසා ඇතුලේ කතාව දැක්කේ නැහැ. මේක ඇතුලේ කතාවක් තියෙනවා. ඒක ලෝකයට යන්න ඕන. මොකද්ද ඇතුලේ කතාව? ලුම්බිනිය කියලා කියන්නේ ලුබ්බට කියන්නේ අපේ හිත තුළ ආශාවල් උපදවයි ආශාවල් ඇති කරයි කියන අර්ථයේ තියෙන ලුම්බිනී කියන වචනේ. එහෙමනම් මේ දරුවෙක් ලෝකයට පහළ වෙන්නේ කෙමදුලොවක් තුළද? කාමවත්තු වලින් පිරීලා තියෙන ලෝකයක අපි උපද ලබන්නේ. ඒ නිසාම අපේ ලෝකයට කියනවා දිව්‍ය ලෝක ඇතුළු මනුස්ස ලෝක තිරිසන් ලෝක ඔක්කොටම කාම ලෝකේ කියලා. ඇයි? ඇහැට ප්‍රිය කරන වස්තු තියෙනවා. කනට ප්‍රිය කරන ශබ්ද තියෙනවා. නහයට ප්‍රිය කරන ගන්ධ තියෙනවා. දිවට ප්‍රිය කරන රස තියෙනවා. කයට ස්පර්ශ කරන ස්පර්ශෝ තියෙනවා.
ඒවයින් පිළිලා තියෙන ලෝකේක අපි උපදින්න කියන එකයි ඒ කතාවෙන් මේ ලුම්බිනිය උපන්න කියලා කියන්නේ. මේ ලුබ්බති කියන වචනේවත් තේරුම් අරන් නැහැ. එතකොට කාම ලෝකයේ තුල දරුවෙක් උපදිනවා. මේ සිද්ධාර්ථ කුමාරයා ගැන විතරක් කියන්න නෙවෙයි මේ කතාව හදලා තියෙන්නේ. सिद्धार्थ कुमार आगे रूपकाय हेडन हटि के अंत निवै सिद्धार्थ चरित कथावली रथ रूपकाय हेडन हटि मे दरूदिया बलु हम अभी फेनो रूपकाय हट फेनो मऊकुतिबेवन दरुआ के उषम हट फेनो अभी दिंट बैरी बब दो ओक वेडन हटि मे अम्बल दो अभी तत्नो ये दरुआ तम मे रूपकाय लुकविला लुकु तरुणे बवट पत्ला अंतिमट महल्लेक् बवट पत्ला मेरी रूपकाय हदन हटि कौरवत्गंट नमु तपिट खायवल दिखेन अदेक मीनसा बुधुदहमु अभी तेन वायवल दिखा दर्व इकमा कन्नाटिकम तमंगे रूपकाय अनीक नामकाय मे नामकाय युक्म वेडिटरा मे नामकाय की हेदेन हटि तम सिद्धार्थ चरित कथावें पेन्न उत्साह नमु तद मे दर्व हा अट वडीति अंड वडीति अंत मे नामकाय वेन हटि पेन सिद्धार्थ चरित कथावे अतुत कथाव विवृत करेन्न निशा ये निशा दंगी बलमु मे ऐसी कार्य बवट पत्न ලියාපදිංචි අපරාධ කාරයෙක් බවට අද මේ පත් වෙලා ඉන්න 316000 ගණන උපදින කොට කොහොමද කියලා දකිමු සිද්ධාර්ථ චරිත කතාව තුලින් සිද්ධාර්ථ චරිත කතාවේ මේ දරුවෝ දන්නවා ගෙවල් වල පින්තූරත් එල්ලලා තියෙනවා ලුම්බිනේ සල්ලු එනේ උපදින කොටම කවුද වඩා ගන්නවා කියන්නේ सिद्धार्थ चरित कथा कौर वडागण्वा के महाब्राह्म्या वडागण्वा मे दरुआ उपदीन कोटम महाब्राह्म्या वडागण्वा के पिंतूर मैं गेदर के पिंतूर मे अरगन रात्रि कथा करू लम इंट पेन्व ओ राम तीन मे तरी महाब्राह्म्या वडागण्वा ईट पाते सक्रिया वडागण्वा ඊට පස්සේ හතර වරන් දෙයිය වඩා ගන්නවා ඊට පස්සේ පොළොවට බහැලා අග්ගෝමස්ම ජෙස්තුමස් සෙට්ටුමස් කියලා ඇවිදිනවා කියලා නෙළුම් මල් හතක් උඩ කතාව දාලා දෙනවා ඕක තමයි අපේ සිද්ධාර්ථ චරිත කතාවේ උත්පත්තිය ඉතින් ඕක ওই ටික ලිව්වහම ලකුණු 25ක් විතර හම්බෙනවනේ 10 විභාගෙන් පාස් වෙන්නත් පුළුවන් නේ ඉතින් ප්‍රශ්න හතරක් ලියාගත්තාම 100යි විශිෂ්ට සාමර්ථ එහෙමනම් ओके सम्मुति कथाव मेतना दखिन्नट मुखद मे ब्रह्म्या वडागण्वा क्यन किन अतुले कथाव अद्य विनक मेक विवृत किंट उत्साहकन्न विवृत मे दर्वंट पिन्न एक मे दर्वंट धर्म अवभूति अक्ति अद मे कहागन के हिल्ला मेक अत्तर किल पंक्ति अहुअक्खमग्न मैं मंकीने के अत्य बोर्ड के मेतन भी इन दाह दाम पास उप विजुअलपति तुम्हार आंड इधार सीन में कथा वक्य हुआ देखने दी कोकद अत्य खेल महाभ्रक्ष में कावद खेल महाभ्रक्ष कवि वडागत नंग महामाया देवी नान से बुद्धागमे हिटिए न එතකොට බුද්ධ ආගම තිබ්බද? තිබ්බද? නැත. මොකක්ද එතුමියගේ ආගම? බ්‍රහ්මාගම. ඒ බ්‍රහ්මාගමේ ලොක්කමේ මහා බ්‍රහ්මයා. බැරි වෙලාවත් මේ මහා බ්‍රහ්මයා ඇවිල්ලා වඩා ගත්තා නම් එහෙම ගෙදර ගිය හැටිය මොකද කියන්නේ මහමායා දෙවිඳුන්සේ. මාලිගාවට ගිය හැටියම. සුද්ධෝදන රජුරෝ එක්ක. බලන්නකෝ හරි වැඩේනේ. मगे दरु उपदेन को अपे मे महाब्रह्म राजा वडागत्ता दुत के हिम किएल महामाय देवी नाथ के विद्वल को ना मुकदमे के सत्य मित नाई सत्य होयांटो न
විවෘත කරලා දකින්න ඕන අපිට හිතන්ට මේ කතන්දර ලියලා තියෙන සාදුකං මනසිකරෝත බුදුන් වහන්සේගේ අනුශාසනා තුනක් තියෙනව උන්වහන්සේ යම් කිසි පාඩමක් උගන්වනකොට දේශිස්සාමි මම කියා දෙමි සුනාත් අසන්න සීබුද්ධියෙන් අහන්න සාවධානව අහන්න සමාධිගතව අහන්න සුනාත් තුන්වෙනි උපදේශයක් දෙනවා සාදුකං මනසිකරෝත් මේ ඇසූ දේ ගැන නුවණින් කල්පනා කරපල්ලා අද මේ දරුවන්ට මේ පණිවිඩය යන්නේ නැහැ අපි පන්ති කාමරේ උගන්වන්නේත් එහෙමයි ළමයිනේ වාඩි වෙන්න කෑ ගහන්න එපා මං කියන එකට අහුම්කන් දෙන්න එච්චරයි උගන්වපු දේ ගැන හිතන් උගන්වන්නේ නැහැ ඒ නිසා දරුවන්ට අවබෝධයක් එන්නේ නැහැ බුදුන් වහන්සේ අවබෝධයක් ලබා දෙන්න තමයි දේශිස්සාමි දැන් බලන්න සබ්බාසව සූත්‍ර දේශනාව ගත්තත් මජ්ක්‍ධිම නිකායේ දෙවෙනි සූත්‍රයේ සබ්බාසව සංවර පරියායං ඕ භික්ඛවේ දේශිස්සාමි මම නුඹලාට අද මේ කෙලෙස් සංවර කරලා කෙලෙස් සිටුවිලි ප්‍රහීණ කරන හැටි කියලා දෙනවා තං සුනාත් එය අසන්න සාදුකං මනසිකරෝත් ඇසූ දේ ගැන නුවණින් කල්පනා කරන්න එතකොට මේ දරුවාට තියෙනවා විදස්සනාව එතනම විදස්සනාව තියෙනවා එයා එතකොට කල්පනා කරනවා මොනවද මේ කිව්වේ කියලා. ඒ වගේ මේ බුද්ධ චරිත කතාවත් හදලා තියෙන්නේ අසූ දේ හිතන්ට. මහා බ්‍රහ්මයා වඩා ගත්ත කියන්නේ මොකද්ද කියලා ඉවරලා මේ දරුව නුවණින් කල්පනා කරන්න. දැන් මේ දරුවොත් අටසිල් සමාදන් වෙලා තියෙනවා. අටසිල් සමාදන් වෙනකොට පංචිල් වලට දාලා තියෙනවා තුන්වෙනි ශික්ෂාපදේ මොකද්ද? කාමේසු මිච්ඡාචාරාවීර මනී සික්ඛාපදං සමාදියාමි කියලා කියනවා දිනපතා රකින්න සීලයට පොය දාර රකින්න සීලයට ඔය ශික්ෂාපදේ කොහොමද කියන්නේ අබ්‍රහ්මචර්යාවීර මනී සික්ඛාපදං සමාදියාමි මේක දන්නේ නැහැ එක්තරා මිනිහෙක් මම දවසක් ආනකොට මම අද අබ්‍රහ්මචාරී වෙලා ඉන්නේ කිව්වා ඔන්න දැනුම අබ්‍රහ්මචාරීකම ලොකු මිනිහෙක් අබ්‍රහ්මචාරී එනං බ්‍රහ්මචර්යාව ක්‍රියාත්මක කරමි කියන එක යෝගී තේරුම. අබ්‍රහ්මචර්යාව වීරමණී සික්ඛාපදං සමාදියාමි. එතකොට අබ්‍රහ්මචර්යාව කියන්නේ අපි මේ ලෞකික ජීවිතේ. මේ අපි ඔක්කොම ගාව තියෙන ජීවිතය මොකද්ද? අබ්‍රහ්මචර්යාව බ්‍රහ්ම නොවන චර්යාව. බ්‍රහ්මචර්යාව සමාදන් වෙනවා සුමානයකට දවසක්. මොකද්ද බ්‍රහ්ම කියන එකනාගේ වෙනස? දැන් ඔය දරුවෝ මිනිස්සු ගැන අහලා තියෙනවා නේද? දෙයියෝ ගැන අහලා තියෙනවා. දැක්ක දෙයියෙක් නෑ. දෙයියෝ ගැනත් අහලා තියෙනවා. දිව්‍ය ලෝකත් හයක් තියෙනවා. ලූලු දාලා තමයි අපිට ඒවා ඉගෙන ගන්න වෙන්නේ. එහෙම තියෙනවලු කියලා අපි කතා කරනවා. එතකොට බ්‍රහ්මියෝ කියලා જાතියක් ඉන්නවා. මොකද්ද බ්‍රහ්මයයි මිනිසාගේ තියෙන වෙනස? බ්‍රහ්ම කියන්නේ දරුවනේ බ්‍රහ්ම චින්තනයක් ඇති වුණාම එයා විඳින ආශාව නැති කරලා. එයා විඳින්නේ නැහැ බ්‍රහ්මයා. අපි මොන වෙයින්ද විඳින්නේ? දරු ඇහෙන් විඳිනවා. උදේ නැගිට්ටට පස්සේ ඇහැට රූප දැක්කාම අපි ඒ වාගෙන් විඳනයක් ලබනවා. කනට ශබ්ද ඇහෙනවා. මිහිරි අමිහිරි දෙකම. ඒ දෙකෙන් අපි විඳිනවා. නහයට ගඳ සුවඳ වදිනවා අපි විඳිනවා කන බොන වෙලාවට දිවට වදිනවා අපි විඳිනවා රස විඳිනවා ස්පර්ශෝ විඳිනවා අපි එමනම් ඉන්ද්‍රියම් පහෙන්ම විඳිනවා බ්‍රහ්මයා විඳින්නේ නැත බ්‍රහ්මචර්යාව කියන්නේ අපි වගේ ඉන්ද්‍රියම් පිනවන්නේ එතකොට අපි පොවෙදාට මොකද කරන්න යන්නේ දවල් 6ක් ඉන්ද්‍රිය පිනවනවා සම්මාචාරා විදිහට මජ්ක්‍ධිමා පටිපදාවෙන් විඳින්න තිබුණ පළියට බෙල්ල බැඳගෙන විඳින්න අද මිනිස්සු කොහොමද විඳින්නේ
बिल्ल बेनगन उदे रेवन का विचर होया रूपवाहिनी तीन मेतीन आयतन देवतम करे विंट पार हदल तीन अतकोट मे विधीमट हेलगहित लोक्या कामलोक्या अन्न ये विधिनेक मज्जिमा पटिपदावे विंदिन तिबुनट विंदिन्य तमंगे वेड वेलट बहदावेट विंदिंटे पामे दरु इकोले अंट तेन पाड़कर अंट तेन ओ मुखर तो कुरुट बल बल आरमुना तीन चित्र दाल तीन पोटे उल विनम काटू 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 बल ओ चंग बल मैं पोटी पेटाऊ इतिंग पोड़ का नम काटूबल पटंगा पाड़ के लिए कुत्ना दामेवेटो न मज्जिमा पटिपदावा एक कामेशु मिथ्याचारावाचारा विधि हेट गिहि गिहिगेनाट रूप शब्द गंध रस स्पर्शक धर्म तहम विनिंद पूर्व पहाम अभी तहनान्य मुखेन्द मज्जिमा पटिपदावे बिल्ल बंदकिन विनिन्न तो मज्जिमा प्रतिपत्य कि विनिंद पूर्व तमंगे दैनिक जीवित वेडवेट बहदान विधिट इंद्रियम पीनवंटोन मिथ्याचारा विद्य इंद्रियम पीनवंटको तनिट कर्दरिया कामेशु मिथ्याचारा वेरमणि शिक्षा पद सामिया सुमान दवसा शील गण अट शील गण यदार मुखाध्यान अब्रह्मचर्या वेरमणि शिक्षा पद सामिया अन्न अरक ब्राह्मचर्या अब्रह्मचर्या अतारिण अद मम इंद्रियम पीनवाण्यम एहन रूप बल विंद उत्साह सीतुविल कुपन्ना मम इवसगनो ममाद पीनवन्नत कन्नड सिंधु अक्कऊन ममाद सिंधु विंद्रने अक्लवन्न ममाद इवसगनो सीतुविल अतारिणो ऊव करणवद सिलगत्म पास पेरहर अक्नो तीसरा कऊद क्या दूल अन्न पड़ी पेटाऊ सील गिस्तर हमें बल पेरहर है भाई मुखद नच गीत वादित विशोक दर्शन माला गंध विलेपन धारण मंडन विभूतन वेरमणि इतने तेन अह पीन वीम कनपीन वीम नहय पीन वीम खयपीन वीम मोकमेन विकाल भोजन आखिर तव खनिके कैमें कांकंड मेवा मोकवत्ती सील तम उदुरेदत्व सील तत्व रटपी किसीम अवबोधयाटयत कन्वाइन सदंगायत्यम मे ब्राह्म्या मे दर्व ब्राह्म्या वडागन्वाख्या ब्राह्म्या विधिन्यज्ञ वे ब्राह्म्या केनेकनागन इतंड ब्रा अभी विधिन्े मोनवाने अभी तो अस्थिकेन वंदेकेन वहायत्न विवत्न वयक्न स्नाय पद्धत रूपकयत्न विनिंद पूर्वांग ब्राह्मचिंतने के ब्राह्मेकुट रूपकय मे दर्वेकूंग ब्राह्मेनाय रूपकिन्नाय निवे ब्राह्म्यार रूपकयाक् रूपकयाक्न मिनिहत्न अन्न मे बमनु दाम तुलातरा विधियकट दिवन खदलतीन वे विनीम नतिकरण खय नतिकरगण्ना क्रमयाक्न दाम तुल ब्राह्म ब्रा मे उपनिषद धर्मे तुले हेम क्रम तीन खय प्रतिक्षेपकरण खय दिवन विनीन तो ब्राह्म्यार कायाक् ब्राह्म्या विधिन्न हेम ना अदापि समाधान मुखाद नोविन प्रतिपत्ति ब्राह्म्यागे हित विंदनासावल नत एवना मे दर्वा उपदिन कोट ब्राह्म्या वडागन्वाक्याने मे लदरुवाट विंदन रुचिकत्वयक् नत एक महामालुंके सूत्र देशनाविधि बुदुन्नाहंते पहदिलिव क्यनवा मे अद उपदिन दर्वाट तोटिल्ले उडबलागन इन्न दर्वेकुट मे अम्मला दकेला तीन तोटिल्ले उडबलागन सहन कालियान पेटियाने इत पाच मस देखा वेनकोट ने हेरेट वाला इतका उडबल निन्नो इतनी बुधुन्ना हंट पेन्नवा उत्तान सेय्यकस्स कुमारस्स मंदस्स मे किसी नोदन्ना
උඩ බලාගෙන වැතිරගෙන ඉන්න දරුවාට මම කියලා සංකල්ප උපදින්නේ නැත ඒ දරුවාට කාමච්ඡන්දයක් නැත මේ රූප ශබ්ද විඳින්න කිසිම ආසාවක් නැත කවද්ද අපි උපදිනකොට අපි ගාව කාමච්ඡන්දේන විඳීමේ ආසාවක් නැ මේ දරුවාට සත්වයෝ මේ අහවලා කියලා හැඟීමක් නැති නිසා මෙයාට ව්‍යාපාදේ නැත මොකද ඒ කියන්නේ තරහා ඉන්නේ නැ දැන් පොඩි උඩ බලලා ඉන්න දරුවා තරහ වෙලා හොටෙල් ළඟ ඉන්නවද දුවල වගේ උදි ඔකට තරහ ආපුවාම අම්ම මොනවා හරි කිව්වාම මොකද කරන්නේ? ඌ බුම්මගෙන ඉන්නවා, ගිලක්ක බුදියාගෙන ඉන්නවා. අර පොඩි පැටියාම කරා නෑ. එතකොට මේ දරුවාට වින්දන රුචිකත්වයක් නැත. අන්න බ්‍රහ්මයා වඩා ගන්නවා කියන්නේ ඒකයි. මෙයාගේ මනෝභාවය බ්‍රහ්මයේ චින්තනයට සමානයි. මේ අපි උපදිනකොට බ්‍රහ්ම පැටව් මේ කවුද ඉන්නේ? මොන පැටවුද? දැන් කොහමද බ්‍රහ්ම පැටව් ගෙහැටි මව් කුසෙන් බී වෙනකොට බ්‍රහ්ම පැටව් ළමා පැටව් මේ බද්දවග්ගියේ කුමර කුමරියෝ කොහමද දැන් හොයන්නේ මොනවද පාඩම් කරන්න ගියත් විඳින්න බ්‍රහ්ම කම ඉවරයි අන්න එතකොට මේ චින්තනයේ හැටි පෙන්වන්නට මේ සිද්ධාර්ථ චරිත කතාව රචනා කර ධර්මාවබෝධයක් කියන මේ කලාකරුවා සිද්ධාර්ථ කුමාරයා උපදිනකොට මහා බ්‍රහ්මයා වඩා ගත්තා කිව්වා. දැන් තේරෙනවද කතා? ඉතින් තාපු පාත්‍රිච්චි මහා බ්‍රහ්මෙක් නෑ. දැක්කනම් මහමාය දෙවිනාන්දේ ගෙදර මාලිගාවට ගිය හැටි කියයි. මහා බ්‍රහ්මෙක් ආවේ නෑ. මේ දරුවගේ චින්තනය පෙන්නනවා. මේ හැම දරුවෙක්ම ඔය අයියාගේ කාලය එලා ඉන්න කට්ටිය. 316 දහම. උපදිනකොට කවුද? කවුද? බ්‍රහ්ම පැටව්. කොහොමද දැන් බ්‍රහ්ම පැටව්? එහෙමනම් මේ මේ දරුවන්ගේ මේ ලදරු මනස වෙනස් වෙන්නේ මොකෙන්ද? අන්න බුදුන් වහන්සේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයක් කියනවා පාරසරි ආචාර්යවරයාගේ උත්තර මානවකයෝ කියලා අපිට. ඇයි මේ පරිසරයේ බලපෑමෙන් මේ දරුවන්ගේ මනෝභාවයන් වැඩෙනවා. එමනම් උපදිනකොට ඊතාත්ම පිරිසිදු මනෝභාවයක් අපි සෑම දෙනාටම තිබුණේ. බ්‍රහ්ම පැටව්. ඊට පස්සේ මොකද වෙන්නේ? ඕන නරක් වෙන හැටි පෙන්නන්න දෙවෙනි කතාව දානවා. බ්‍රහ්මයන් පස්සේ කවුද වඩාගන්නේ? ඕන්න නරක මිනිහා. රක්කරයා. රක්කරයා මොන හොයන එකද? දිව්‍ය ලෝකේ ඉන්න මිනිස්සු මොනවද හොයන්නේ? මොනවද හොයන්නේ දිව්‍ය ලෝකේ ඉන්න මිනිස්සු? විඳින්ට. ඇයි දිව්‍ය ලෝක කියන්නේ මේ කට්ටිය? පින්දහම් කළා? රහත් වෙන්නද? නිවන් දකින්නද? මේිට වැඩිය හරි සැපයිලු. අවුරුදු දහස් ගණනක් ඉන්න පුළුවන්ලු. රස්සාවල් කරන්න ඕන නැතිලු. ඉස්කෝලේ යන්න ඕන නැතිලු. කුඹුරු කොටන්න ඕන නැතිලු. නිකම්ම ඔක්කොම හම්බ වෙනවලු. ඔහොම කිව්වත් ලංකාවේ මිනිස්සු ඔක්කොම යයි. ඒක තමයි දගලන්නේ. නිකන් ඉඳලා කන්න. දිව්‍ය ලෝක කියන්නේ විඳින්න. නිවන කියන්නේ නොවිඳීම. එතකොට බ්‍රහ්මයා විඳීමත් ඇරලා. අන්න සක්‍රිය වඩා ගන්නවා කියන්නේ මේ දරුවන්ගේ මනසටත් විඳින ආසාවල් ටික ටික එනවා. කවද්ද? ඔය උඩ බලයන් ඉඳලා හැරෙන්න එහෙම බලනවනේ නේද? ඇයි මේ හැරෙන්න බලන්නේ දුව? හැරෙන්න බලන්නේ මොනවද තව ඒ පැත්තේ විඳින්න තියෙන්නේ කියලා. ඊට පස්සේ ඒක දැක්කහම ඒ පැත්තට බඩ ගන්න හිතනවා බඩ ගාගෙන යන්නේ ඉතින් හැන්දෑවට බඩ ගාලා බඩ හරි කැක්කුමයි කියනවලද කියනවලද නෑ වැලි තියා මොනවා කැපුණත් අර අතන දැක්කොත් එහෙම රතු පාට මොකක් හරි දෙයක් එතෙන්ට බඩ ගන්නවා මොනවා හොයාගෙනද විඳින්න හොයා ඔන්න විඳින්න වටන් ගන්නවා ඊට පස්සේ ඉතින් මාස 3 විතර වෙනකොට ඕන්න දන ගන්නවා පස්සේ හිත වැටෙනවා ඉතින් ওই කාලේ වුණත් අම්මත් විඳින්න පාරක හදනවා කුරුළු කොට එල්ලනවා ඒකේ දිහා බල බල ඉන්නවා දරු නැලවිලි කී කියනවා එතකොට සද්ද විඳිනවා දරුවා විඳින්න පුරුදු වෙනවා අන්න සක්‍රිය වඩා ගත්තා
ඊට පස්සේ තක්‍රයන් පස්සේ කවුද වඩා ගන්නවා කියන්නේ හතර වරන් දෙයියෝ ඔයා හතර වරන් දෙයියෝ කියලා භූතයෝ හතර දිනක ලෝකේ නැ කොහෙද ඉන්නේ කවුද දැක්කේ හතර වරන් දෙයියෝ කියන්න බලන්න එක දෙයිය දැක්කද කියලා මේවා සම්මුතේ මිනිස්සු හදාගත්ත මෑන් කයින්ස් ටුවර්ඩ්ස් ද ගෝඩ් මිනිසා ගේ මේ මිනිසාගේ චින්තනය දෙවියන් නිර්මාණය කිරීම පැත්තට හැරෙනවා දේව සංකල්ප උපදිනවා අපිට අපි හදාගත්ත මනක් කල්පිත දෙවිවරු මේ ලෝකේ ඉන්නේ ඒක හැබෑ දෙවියෙක්වත් නැහැ හැබෑ දෙවියෙක්වත් නැහැ ඔය හදාගත්ත දෙවිවරු හැබෑ දෙවිවරු නෙවෙයි සූර්යාදෙවියෙක් විදියට හදාගත්තා ඍග්වේද කාලේ චන්ද්‍රයාදෙවියෙක් විදියට හදාගත්තා වලාකුළ දෙවියෙක් විදියට හදාගත්තා විදුලිය දෙවියෙක් විදියට හදාගත්තා නොදන්න කාලේ වෛදික යුගයේදී මිනිසු නිර්මාණය කරපු දෙවිවරු ඉන්නේ අපේ රටේ කීයක් දෙවියෝ වැඩ ඉන්නවද වල කීයක් ඉන්නවද 33 කෝටියක් ජනගහනය කොච්චරද කෝටි දෙකයි කෝටි දෙකයි 33 කෝටියක් ඉන්නවා මේකට හරි උපහාසාත්මක කතාවක් තියෙන එක කිව්වක් කමක් නැහැ විලාව ගියක් කමන්න උපහාසාත්මක කතාවක් තියෙනවා අපේ රට හැමදාම මේ නිදහස ගත්තට පස්සේ ඉතින් ලෝකයේ තියෙන මූල්‍ය අරමුදල් වලින් එහෙම නායකයින්ට යන මිනිස්සු මුදල් ඇමතිවරුන්ගේ වැඩේ නායකයින්ට යනවා තාමත් යනවා ඉදජ්ජියා ඉතින් ඒ එක්තරා යුගයක මුදල් ඇමතිවරයෙක් මූල්‍ය අරමුදලෙන් සල්ලි ලබා ගන්න මුදල් කීයද කියලා ගියාන් පස්සේ ජනගහනය කොච්චරද කියලා ඇහුවලු ඊට පස්සේ මේ මුදල් ඇමතිතුමා කිව්වලු ලංකාවේ ජනගහනය කෝටි 35යි කියලා මොනවා ලංකාවේ ජන කෝටි 35යි කෝටි 35ක් නෑ තමයි කෝටි 2යි ඉන්නේ මට 33 කෝටියක් නඩත්තු කරන්න වෙලා තියෙනවා කිව්ව දෙවිවරු මුදල් ඇමතිතුමා මිනිස්සු නම් කෝටි 2යි ඉන්නේ තව 33 කෝටියක් දෙවිවරුත් නඩත්තු කරන්න වෙලා තියෙන ඉන්න තමයි මම මේ 35 කෝටියයි කියලා කිව්වේ කියලා ඇත්ත කිව්වලු මේ හදර තියෙන ජන ප්‍රවාද මේ වෙත් ඇත්තක් තියෙන මේවත් කියලා දෙන්න ඕන ඒ දෙවිවරු නඩත්තු කරන්න අද රටේ කොච්චර සල්ලි යනවද මේවා මේවත් තේරුම් අරගෙන අපි ජීවත් වෙන්න ඕන මේ දරුවෝ නඩත්තු කරන්න පුළුවන් ඊට වැඩිය. මෙන්න මේවා මම නොකියින් නැත්තේ ඈ මේවා කිව්වහම අපේ දේශනා තහනම් කරන්න බැරි නෑ TNL එකේ. මම බය නෑ මේවා තහනම් කරා කියලා මම මේ කතා කරන සත්‍ය කාටවත් නවත්තන්න බෑ. දැන් ඊළඟට යමු තවත් තියෙන අසත්‍ය පෙතොර දැන් දරුවෝ තේනවද? මහා බ්‍රහ්මයා වඩා ගන්නවා කියන්නේ බ්‍රහ්මෙක් ඉන්නේ නෑ. ලදරුවාගේ මනෝභාවය උපදිනකොටම හොඳම කිසිම රාගයක් නැති ද්වේෂයක් නැති දරුවෙක් ලෝකෙට බිහි වෙන්නේ. එයාගේ මනස කෙලස් බර වෙනවා සක්‍රිය වඩා ගන්නවා. හතරවරන් දෙයිය වඩා ගන්නවා කියන්නේ දරුවනේ අපිට හතරවරමක් ලැබෙනවා. තේරුම් ගන්න. අපිට වරන් හතරක් ලැබෙනවා. මේ වැඩි ඉගෙන යනකොට ළමයෙක් වෙනකොට වරන් හතරක් ලැබෙනවා. මොකද්ද මේ වරන් හතර? දිත්ත සුත මුත විඤ්ඤාත කියන ධර්මතා හතර. දිත්ත කියන්නේ දකින්නවා කියන සංකල්පය මේ දරුවට උපදිනවා. නැතු අර තොටිල්ල උඩ බලනකොට දකින්නවා කියන එකක් දන්නේ නැහැ. ඊට පස්සේ මෙයාට ඇසෙනවා සුත ඇසෙනවා කියන වරම අහන්න පුළුවන්. අර තොටිල්ල උඩ බලගෙන ඉන්න දරුවට දකින්න බෑ. වරමක් නැහැ. තාම දියුණුවක් නැහැ. ඊට පස්සේ මෙයාට සුත ඇසෙනවා කියන වරම. එතකොට දැන් එයාට ඇහෙනවා දරු නැලවිල්ලටත් ඇහුම්කන් දෙනවා. උපන් දවසේ දරු නැලවිල්ල කිව්වොත් එම අහයිදා කියන්නකෝ මේ අම්මල. නෑ එයාට ඒක උන්නේ. නමුත් දැන් එයාට දරු නැලවිල්ල ඇහෙන කාලයක් එනවා. එතකොට තමයි නැලවෙන්නේ. ඉතින් අම්මල දරු නැලවිලි අද උපන් එක්කනට කියනවලු. නෑ දැන් නම් දුවලා කියනවා ඇති දන්න කෙහෙම්බලක් නෑනේ. තුන් මාසයක් විතර ගියාට පස්සේ අම්ම කෙනෙක් අකුල් දෙකේ දරුවා තියාගෙන නලවලා දරු නැලවිලි ගීයක් කියන්නේ. එතකන් කියන්න දරුවා නලවන්න ගීතිකා කියන්න. අන්න ඇහෙනවා සුත මුත දැනෙනවා. නහයටත් දැනෙනවා දිවටත් දැනෙනවා කයටත් දැනෙනවා. එතකොට ඉතින් කණේව ටිකක් වැඩියෙන් ඉල්ලනවානේ. අර ඉස්සෙල්ලා අම්මා දුන්න කිරි ටික විතරයි බොන්නේ දැන් ටිකක් ඕ කිරි විතරක් මදි අරකට ඕන මේකට ඕන කියලා කණ්ඩ දඟලන කාලයක් එනවා
නහයට දැනෙනවා දිවට දැනෙනවා කයට දැනෙනවා තෙමා ගත්තන් පස්සේ දැන් ඉන්නේ නැ දැන් කෑ ගහනවා දැනෙනවා මුත ශරීරයට දැනෙනවා අන්න දිට්ඨ සුත මුත තව එක වරමක් ලැබෙනවා මොකද මතක් වෙනවා දැන් අම්මා හැම අඳුනා ගන්න පුළුවන් ආ මේ අම්මා තමයි වෙන කවුරුත් වඩා ගන්න බැලුවත් බූ කෑ ගහනවා මතක් වෙලා අම්මත් හඳුනා ගන්න එතකොට දරුවෙකුට වරන් හතරක් ලැබෙනවා දිට්ඨ දුත මුත විඤ්ඤාත ඕකට බුදුන් වහන්සේ කියන්නේ ලෝක වෝහාර ධර්ම ලෝකයා විවහාර කරන ධර්ම හතරක් තියෙනවා දිට්ඨ දුත මුත විඤ්ඤාත කියලා අන්නේ වරන් හතර මේ දරුවට ලැබුණාම අම්මගේ යතේ දැන් ඉන්නවද ඉන්නවද දැන් බහිනවා පොළොවට දැන් අම්මලාට බෑ ඕක වඩෑනින්ට දැන් ඉතින් මොකද කරන්නේ බිම දාලා දොරටක් ගහනවා පොලු තුනක් යයි කියලා बड़े गाने काली ना मगाने के, दंग इधम पश्चिम में अंतो ना आते ही नहीं ना दंग आरे पैतर दुआई में पैतर दुआई दंग अन्य या रताचार्य क्वेला गमन करने क्वेला तो कुट्टे दंग कल्पना करने उन्न पुलवट भाईनवा पुलवट बैठता हम निलुम्मल रता कुड़े एविजीन वालू ओ के ऐतक्द बोरुवद की अंत भाई बोरु के लगे वो तपा है ना मरत पुंच काले अम्मा को हमें इतने बुता पापा पाउसी देवने वाले नेलुमाल हाथा कुड़े ऐविजे नेते लबन माजे ताहनां करंट क्या ने दी थी नहीं ओके ने करंट ऐत्ते की हुआ हमें ताहनां ऐविजे नेते मैं कथा कार्य ऐविजे ने क्या ने वे इधर हुए ने मुकद्दमे नेलुमाल हाथे विमुक्ति अटक මේ ආනන්ද විමුක්ඛා බලන්න මහා නිදාන සූත්‍රයේ දීඝනිකායේ විමුක්ති අටක් තියෙනවා මේ ලෞකික මනසෙන් විමුක්ති හතකට යන්න පුළුවන් නේව සංඥා නා සංඥා කියන විමුක්තිය තියෙනකම් මේ ලෞකික චින්තනයෙන් මේ දරුවට යන්න පුළුවන් නෙළුම්මල විමුක්තියට උපමා කරන්නේ කවුද බුදුන් වහන්සේ කවද්ද ද්‍රෝණ බ්‍රාහ්මණයා කතා කරනකොට පුණ්ඩරීකං යතාවග්ගෝ තොයේන නූපලිප්පතේ අනුපලිත්තේන ලෝකේන තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මණ මොකද්ද මේ කියන්නේ ඔබ කවුද ඔබ යක්ෂයෙක්ද ඔබ අමනුෂ්‍යයෙක්ද ඔබ දෙවියෙක්ද ඔබ බ්‍රාහ්මණයෙක්ද කියලා ද්‍රෝණ බ්‍රාහ්මණයා බුදුන් වහන්සේගේ රූපේ දැකලා විශ්මයට පත් වෙලා ප්‍රශ්න කරනවා ඒ ප්‍රශ්න කරනකොට ඔබ දෙවියෙක්ද අහනකොට නෑ දෙවියෙක් නෙවෙයි ඔබ බ්‍රහ්මයේද නැ බ්‍රහ්මයක් නෙවෙයි ඔබ අමනුෂ්‍යයෙක්ද නැ අමනුෂ්‍යෙකුත් නෙවෙයි ඔබ මනුෂ්‍යයෙක්ද මම මනුෂ්‍යෙකුත් නෙවෙයි කිව්වා දැන් ඉතින් අර මිනිහට ටිකක් අද වෙන්නත් ඇති නේ එහෙනම් කවුද කියලා අහන්නේ ඒ උනාට මේ මනුෂ්‍යයයි තාසං වලින් එහෙනම් ඔබ මේ හතර දෙනාම නොවේ නම් ඔබ කවුද එතකොට උන්වහන්සේ කිව්ව ප්‍රකාශනය තමයි පුණ්ඩරීකං යතාවග්ගු තොයේන නූපලිප්පති අනුපලිත්තාමි ලෝකේන තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මණවර බුද්ධ කියනවා මෙන්න මේ නිසා පුණ්ඩරීකයක් වගේ මම නෙළුම් මලක් වගේ මොකද නෙළුම් මලේ ස්වභාවය දරුවනේ මඩේ හැදෙනවා මඩම කනවා හැබැයි වතුරෙන් උඩට ඇවිල්ලා ඉන්නවා මමත් උඹලා වගේ මේ කාම ලෝකේම ඉපදිලා කාම ලෝකේම හැදිලා වැඩිලා මම කාම ලෝකේම ජීවත් වෙනවා උඹලා වගේ කාම සම්පත්තල හිතෙන් ඇසිරෙන්නේ නැ මම ඒවා ප්‍රහීන කරලා තැවෙරෙන්න තු උඹලා ඉන්න සමාජෙම ඉන්නවා ඔන්න බුද්ධත්වේ ඔන්න අරහත්වේ ඉතින් අපි කොහොමද ජීවත් වෙන්නේ කාම වත්තක් කැමැත් උපදින වත්තක් දැක්කම ඉතින් ඒකෙන් දැන් හිතෙන් ඇතිල්ලි 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 උනා දෙලෙවෙන් අත මිදිලා අන්න පුණ්ඩරීකේට උපමා කරා ඊනිසා තමයි නෙළුම් මල් හතරක් හතක් දාලා මේ ලෞකික මනසෙත් විමුක්ති හතක් තියෙනවා කියන එක පෙන්වන්නට පෙන්නවා මම ඔය කතාවෙන්ම පෙන්වන්නම් දරුවන්ට ඒ කතා කරුවා ලියලා තියෙනවා සිද්ධාර්ථ ලදරුවා එදා ඇවිද්දේ නැහැ කියලා මේවා දකින්න සලස්සන්නේ නැහැ මේ උඩු ගෙඩි වලට එතකොට මේ දරුවන්ට අවබෝධ ලැබෙන්නේ ඔය කතාවෙම තියෙනවා ඇවිද්දේ නැහැ කියන එක කොතනද දැන් බලන්න ඔය දවසට මේ දරුවන්ට උගන්නන ඔය සිද්ධාර්ථ චරිත කතාවේ තියෙනවා කාල දේවල තවුසයිනවා කොහටද රජගෙදිට අසිත තවුස කියලාත් නමක් දානවා යාට
එක ධර්මයක් තියෙනවා ඒ ඔක්කොම දැන් කියන්න වෙලාවක් නැහැ මට කාල දේවල එනවා ඊ කාල දේවල තෞෂෙක් එතකොට සුද්ධෝදන රජුරෝ තෞෂෝ එක ආශ්‍රය කරන්නේ බ්‍රාහ්මණ ධර්මයේ එතකොට ඒ තෞෂා ඇවිල්ලා අද කුමාරයෙක් උපන්නද ඔව් උපන්නා මට ඒ කුමාරයා දකින්න ආසයි දකින්න ඕන දැන් දකින්න ඕන කිව්වන් පස්සේ උදේ මේ සිද්ධාර්ථ ලදරුවා උපදිනකොටම ඇවිද්දරන් සුද්ධෝදන රජුරෝ තාත්තා වශයෙන් මේ දරුවා ඉක්කරගෙන එන්නේ කොහොමද කියන්නකෝ මේ තාත්තලම් උදේ උපදිනකොටම ඇවිද්දා දැන් තවුසෙක් එනවා හැන්දෑවේ දෙකට තුනට දැන් දරුවගේ පුරසාරං කියන අම්මලා තාත්තලා කොහොමද දරුවා ඉක්කරගෙන එන්නේ කියන්නකෝ මේ තාත්තම් එන්ට පුතා අර බ්‍රා තවුස හිතාගෙන උන් ලොක්කෝ කියලා මගේ පුතා උපන් හැටිම ඇවිද්දා කියලා බලන්න ඇඟිල්ලෙන් අල්ලගෙන එක් කරගෙන එනවා හරිද දැන් තාත්තලත් එහෙම නේද අම්මලත් එහෙම නේද දුවට තියෙන F4ක් කියන්නේ මොනවද තියෙනවා කියලා ඒ හතරක් තියෙන්නේ කියන්නේ දරුවන්ගේ නැති ඒවත් එක්ක අපි ඉදිරිපත් කරනවා දරුවෝ ගැන වර්ණනා කරන්නේ අපි එහෙම ඉතින් සුද්ධෝදන රජුරුවත් ලෞකික මිනිස්සෙක් ඇඟිල්ලෙන් අල්ලගෙන එන්න ඕන ඇඟිල්ලෙන් අල්ලගෙන ආවද අසිත්ත උසට පෙන්නන්න කොහොමද ගෙනාවා කියන්නේ වඩාගෙන කෝ ඇවිද්දා නම් ඇයි වඩාගෙන එන්නේ උදේ ඇවිදින්න පුළුවන් වුණා දැන් ආයි තොටිල්ල ඉන්න ඕන ආරුවනේ මේ කතා හදන මිනිස්සයා බුද්ධිමත්ව හැදුවා ස්වාමීන් වහන්සේ අපිට තේරෙන්නේ නැතුවට මොනවා කරන්නද ඒ නිසා තථාගත අපවේදිතෝ භික්කවේ ධම්ම විනයෝ විවටෝ විරෝචති කියන එක පාවිච්චි කරන්න පාවිච්චි කරන්න කරලා තියෙනවා මොකද්ද සම්බුද්ධ ජයන්ති පොත්වල ඔය ගාථා පාඩයට පිටුවක් වෙන් කරලා තියෙනවා පොතට ගහන්න ඇයි මේක කිව්වේ මේ ධර්මයේ විවෘත කරලා දකින්න ඕන මම තව ගාථාවක් කියන්නම් ධම්මපදයේ තියෙනවා ප්‍රකීණක කොටසේ මාතරම් පිතරම් හන්ත්වා ඊට පස්සේ දේරාජා සක්්‍යෝ ඊට පස්සේ රට්ටන් නගරං හන්ත්වා ඊට පස්සේ තියෙනවා එයා නිවන් දකින්නවා කියලා එතකොට මේ ගාථාවේ දැන් බලන්න මාතරම් පිතරම් හන්ත්වා මොකද මේ කියන්නේ අම්මයි තාත්තයි මරලා ශාක්‍ය රජවරු දෙන්නත් විනාශ කරලා රාජානන් දේච සක්කෙව් ඊට පස්සේ මෙයා රටයි නගරයයි විනාශ කරලා